සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඉඳලා කතා කරන්නේ CSS කියන style sheet language එක ගැන. CSS කියන අකුරු තුනෙන් කියන්නේ cascading style sheets කියන එක. එතකොට මේ CSS කියන්නේ මං කලින් කිව්වා වගේම style sheet language එකක්. programming language එකක් නෙමෙයි. එතකොට programming language එකකුයි style sheet language එකකුයි අතරේ තියෙන වෙනස මොකක්ද කියලා ඔයගලන්ට හිතනවා ඇති. programming language එකකින් අපි කරන්නේ මොනවා හරි logic එකක් perform කරන එක. එහෙම නැත්නම් data manipulate කරන එක. හැබැයි මේ style sheet language වලින් අපිට සාමාන්‍යයෙන් ඒ දේ කරන්න බෑ. style sheet language එකකින් අපි කරන්නේ මොනවා හරි content එකක් display කරන විදිහ define කරන එක. CSS ගත්තොත් අපි CSS පාවිච්චි කරගෙන කරන්නේ HTML content එකක් web page එකක් ඇතුලේ display වෙන විදිහ define කරන එක. එතකොට මේ CSS වලට තනියම මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ HTML content එකක් තිබුණොත් තමයි අපිට මේ CSS වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා එදිනදා දකින හැම web page එකේම වගේ ඔයාට දකින්න පුළුවන් මෙන්න මේ CSS. එතකොට ඒ web pages වල තියෙන content එක ඒ විදිහට appear වෙන්න කියලා define කරලා තියෙන්නේ මෙන්න මේ CSS පාවිච්චි කරගෙන. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒක ඇත්තටම වෙන්නේ කියලා. මම මගේ browser එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට website එකක් load කරගන්නවා. මේ වෙබ්සයිට් එක ගත්තාම ඔයාට පේනව ඇති මෙන්න මේ විදිහට ලස්සනට ස්ටයිල් කරලා තියෙනවා. මේ බටන් එක මෙතනින් පොසිෂන් කරන්න කියලා ස්ටයිල් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ෆොන්ට් සයිසස්, ඊට පස්සේ ටෙක්ස්ට් කලර්ස්, මේ බටන්ස් වල කලර්ස්, මේ හෙඩර් එකේ තියෙන රෙඩ් කලර් එක, ඊට පස්සේ මම මෙතෙන්ට කර්සර් එක ගෙනියද්දී එතන ඉෆෙක්ට් එකක් ඇඩ් වෙනවා. අන්න ඒ දේවල් හැම එකක්ම CSS පාවිච්චි කරගෙන තමයි ස්ටයිල් කරලා තියෙන්නේ. ඉතින් මම මගේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරලා මේකේ යූස් වෙලා තියෙන ස්ටයිල් ෂීට් ටික ඩිසේබල් කරගන්න යන්නේ. මම මේකට පාවිච්චි කරනවා මෙන්න මේ web developer කියන Chrome extension එක. මේක මේ විදිහට ක්ලික් කරොත් එහෙම ඔයාට පේනව ඇති මෙන්න මේ විදිහ options ගොඩක් මෙතන පෙන්නනවා. ඉතින් මෙතනින් මම මෙන්න මේ CSS කියන tab එක ක්ලික් කරනවා. දැන් ඔයාට පේනව ඇති මෙතන උඩම ඔප්ෂන් එකක් තියෙනවා disable all styles කියලා. මම මෙන්න මේ විදිහට මේක උඩ ක්ලික් කරගන්නවා. දැන් ඔයාට පේනව ඇති මගේ වෙබ්සයිට් එකේ, ඒ කියන්නේ මම ලෝඩ් කරගත්තු වෙබ්සයිට් එකේ තියෙන හැම ස්ටයිල් එකක්ම disable වුණ විදිහ. ඉතින් ඔයාට පේනව ඇති CSS වලින් තමයි මේ තිබුණ ස්ටයිල් එක මේ වෙබ්සයිට් එක මෙච්චර ලස්සනට හදලා තිබුණේ කියලා. ඉතින් මං කලින් පැහැදිලි කරා වගේ මේකේ ස්ට්‍රක්චර් එක HTML යූස් කරගෙන හැදිලා තියෙනවා. හැබැයි ස්ටයිලින් මොකුත් නැතුව ඒ වෙබ්සයිට් එකේ කිසිම ලස්සනක් නැහැ. ඉතින් අපිට ඒ විදිහට ගොඩක් ලස්සන වෙබ්සයිට් එකක් හදාගන්න පාවිච්චි වෙලා තියෙන CSS කියන එක මෙතනින් පැහැදිලි. මම මෙතනින් ආයමත් මගේ ස්ටයිල් ෂීට් ටික එනේබල් කර ගන්නවා. මට තියෙන්නේ මෙන්න මේ ලින්ක් එක උඩ එක සැරයක් ක්ලික් කරන එක විතරයි. දැන් ඔයාට පේනව ඇති මේ වෙබ්සයිට් එක කලින් වගේම ලස්සනට ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේ තමයි CSS යූස් කරගෙන අපි කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ බ්‍රවුසර් වින්ඩෝ එකේ රයිට් ක්ලික් කරලා inspect කියන ඔප්ෂන් එකට ගියොත් මෙතනින් ඔයාට පේනව ඇති මගේ මේ වෙබ්සයිට් එකේ තියෙන HTML content එක මෙන්න මෙතන දකුණු පැත්තෙන්. ඉතින් මෙන්න මේ එක මොකක් හරි code segment එකක් click කරාට පස්සේ ඔයාට පේනව ඇති ඒ code segment එකට apply වෙලා තියෙන CSS ටික මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරෙන් පේන්න තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි බ්‍රවුසර් එකේ developer tools, Chrome developer tools පාවිච්චි කරලා CSS inspect කරලා බලාගන්නේ. ඉතින් අපි CSS වල history එක ගැන චුට්ටක් කතා කරවතින් එහෙම මේ CSS කියන concept එක
මුලින්ම එලියට එන්නේ 1994. හැබැයි 1996 තමයි CSS වල පළවෙනි වර්ෂන් එක එලියට එන්නේ. ඒ වර්ෂන් එක ඇතුලේ සාමාන්‍ය ටෙක්ස්ට් ස්ටයිලින් වගේ දේවල් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ 1998 දී CSS වල දෙවැනි වර්ෂන් එක, එහෙම නැත්නම් CSS 2 එලියට එනවා. මේකෙදි පොසිෂනින් වගේ දේවල් මේකට ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ 2011 දී CSS 2.1 කියන වර්ෂන් එක එලියට එනවා. මේකෙදි වෙන්නේ CSS වර්ෂන් 2 එකේ තිබුණ errors fix වෙලා එලියට එන එක. ඉතින් එහෙම develop වීගෙන ඇවිල්ලා දැන් අපි පාවිච්චි කරන්නේ CSS 3 කියන වර්ෂන් එක. මේකෙදි 2D 3D transformation, grid layout, flexbox මේ වගේ දේවල් ගොඩාක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් දැනටත් මේ CSS ටිකින් ටික upgrade වෙනවා. හැබැයි දැන් CSS වල version numbers කතා කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලා මේ CSS series එකත් එක්ක එකතු වෙනවා නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ කියන්නේ HTML වල ඔයාට ලොකු knowledge එකක් ඕනේ නැහැ. සාමාන්‍ය HTML knowledge එකක් තියෙනවා නම් ඔයාට මේ CSS ඉගෙනගෙන ගොඩක් ලස්සන ස්ටයිලින් වගේ දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ මේ CSS series එක කොටස් තුනකට අපිට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ beginner level එක, intermediate level එක සහ advanced level එක. beginner level එකේදී අපි CSS වල බේසික්ම දේවල් කතා කරනවා. intermediate level එකේදී අපි CSS වල තියෙන shadows, gradients, flexbox වගේ දේවල් කතා කරනවා. advanced level එකේදී අපි CSS පාවිච්චි කරගෙන කොහොමද responsive web design කරන්නේ, SAS මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම පැය 20ක් 21ක් වගේ කාලයක් ඇතුළතදී කතා කරලා ඉවර කරනවා. ඉතින් අපි CSS වල beginner level එකේ basicම දේවල් වලින් CSS syntaxes ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.